රට ඉඳ කියන්නේ කවුරුත් කැමති කෑමක්. ඒ වගේම රසවත් පළතුරක්. මේවා ගුණදායකයි කියලා කවුරුත් දන්නවා. ඒ අතරේ නොදන්නා ගුණ රැසක් මේ රටේ ඉඳිවල තියෙනවා. විටමින් සහ ඛනිජ ලවණ වලින් පොහොසත් රටේ ඉඳි ශක්තිය වැඩි කරනවා වගේම සිරුරට ගුණදායක බොහෝ දේවල් දෙනවා. තනි කෑමක් ලෙස වගේම පළතුරු සලාද, කේක්, රස කැවිලි සහ පුඩින් වර්ග වගේ ආහාර රසවත් කරන්නත් රටේදි නැතුවම බැරි තරම්. පිටරට තරම් රසවත් රටේදි අපේ රටේ හැදුනේ නැති වුණාට ලංකාවට රටේදි ආනයනය කිරීම ඉතාමත් ඉහළයි. ඒට හේතුව තමයි ලංකාවේ බොහෝ දෙනෙක් රටේදි බහුල වශයෙන් භාවිතා කිරීම. මුස්ලිම් ජනතාව රාමසාන් උපවාසය අවසන් කර ආහාර ගැනීම ආරම්භ කරන්නේ රටේඳි ගෙඩියක් කාලා වතුර බීමෙන් පසුව. එයට හේතු කීපයක් තිබෙනවා. බොහෝ වෙලාවක් බඩගින්නේ සිට ආහාර ගත් විට ඒක ශරීර සෞඛ්‍යයට අහිතකරයි. දරා ගන්න අපහසුයි. ඒ වාතාවරණය නැති කරන්න සුදුසුම දේ තමයි රටේඳි. ඒ නිසයි බොහෝ කලක් උපවාස කර ආහාර ගැනීමට පෙර මේ පළතුරු ආහාරයටගෙන වතුර වීදුරුවක් බී ආහාර ගන්නේ. එමගින් අධික ලෙස ආහාර ගැනීමත් පාලනය කරනවා. රටේදි කියන්නේ පුංචි කෑමක් වුණාට ඉක්මනින් බඩ පුරවන ආහාරයක්. රටේ ඉඳිවල පවතින සුවිශේෂී ගුණයක් තමයි ක්ෂණිකව සිරුරට ශක්තිය ලබා දීමේ විශේෂ හැකියාවක් මේ ආහාරයේ තියෙනවා. ඒ නිසාම අඛණ්ඩව මහන්සි වුණු අයට, අපි තේරෙන විදියට කියනවා නම් ධාවන තරඟයක් ඉවර කරපු ක්‍රීඩකයෙකුට අන්න ඒ වගේ අවස්ථාවකදී කෘතිම නිෂ්පාදන වෙනුවට රටේ ඉඳි මදුළු කිහිපයක් ආහාරයට දෙන්නට පුළුවන්. එය ඉක්මනින්ම ශරීරයට උරාගෙන ක්ෂණික පෝෂණ ගුණයක් ලබා දෙනවා. ඇත්තටම පොදුවේ ගත්තම රටේඳි කියන්නේ හොඳ ඖෂධයක්. සමහර පුද්ගලයන්ගේ බඩේ ආහාර දිරවීමේ අක්‍රමිකතා ඇතිවෙන්නට පුළුවන්. ඒකට හේතුව තමයි දිරවීම පමාවීම. එවන් රෝගීන් රටේඳි ආහාරයක් ලෙස ගන්නව නම් ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව හටගත් සෑම රෝගයකටම ගුණදායකයි. ආහාර ජීර්ණ පද්ධතියේ අක්‍රමිකතා මගහරවන්න වගේම ආමාශගත පිළිකා අවදානම වළක්වන්නත් රටේඳි ඉතාමත්ම ගුණදායකයි. මෙහිදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණක් තමයි දියවැඩියා රෝගීන්ට රටේඳි වැඩි වශයෙන් ආහාරයට ගැනීම නම් සුදුසු නෑ. ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්. රටේඳිවල පවතින පෝෂණ ගුණය ගත් විට ඉතා දුර්ලභ පෝෂණ ගුණ රැසකින් මේ ඖෂධය සමන්විතයි. විටමින්, කැල්සියම්, යකඩ, පොටෑසියම්, පොස්ෆරස් සහ කොපර් වැනි නිරෝගී දිවියකට අවශ්‍ය අති දුර්ලභ පෝෂ්‍ය පදාර්ථ ඖෂධීය පළතුරේ අන්තර්ගතයි. රටේඳිවල කැල්සියම් වැනි අනර්ගතම පෝෂණ ගුණයන් අඩංගු නිසා එමගින් ශරීරයේ අස්ථි ශක්තිමත් වෙනවා. බොහෝ දෙනෙකුට වයසත් සමග අස්ථි දිරාපත් වීම සිදුවෙනවා. ඒට බාහිරව විවිධ කැල්සියම් ගන්නවට වඩා රටේඳි ආහාරයට ගැනීම ඉතාමත් යෝග්‍යයි. නමුත් දියවැඩියා රෝගයේ පවතින අයට මේ නිර්දේශ කරන්න බැරි රටේඳිවල අධික ලෙස සීනි අඩංගු නිසයි. බාද කියන්නේ අද වෙන විට සමාජයේ මුල් බැසගත් වේදනාකාරී අර්බුදයක්. වැළඳුණු හෘදයාබාධ සුව කරන්නත්, හෘදයාබාධ වැළඳීමේ අවධානම නැති කරන්නත් සුදුසුම ඖෂධීය ආහාරයක් තමයි රටේඳි කියන්නේ. දිනකට රටේඳි මදුළු කිහිපයක් ආහාරයට ගන්නට පුළුවන් නම් හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාව මගහරවන්නත් පුළුවන්. ඒ වගේම අංශභාගය දක්වා ඇතිවන බලපෑම අඩු කරගන්නත් පුළුවන්. පිළිකා නාශක ගුණයක් පවා රටේඳිවලට ලැබී තිබෙන්නේ මෙය ස්වභාවික ශාකසාර ඖෂධයක් නිසයි. මේ ශාකසාර ඖෂධ ගුණය නිසාම සම පැහැපත් කරන්නත්, සම නිරෝගී කරන්නත් රටේඳි ඉතාමත් ගුණදායක ඖෂධයක්. පැහැපත් සමක් ලබා ගන්න ඔබ කළ යුත්තේ දිනකට රටේඳි මතුළු 7ක් බැගින් දිනපතාම රටේඳි ආහාරයට ගැනීම පමණයි. සති කිහිපයකදී ඔබට ඔබේ සමේ පැහැදිලි වෙනසක් අත්විඳින්නට පුළුවන් වේවි.
නෙවේ. හිසරුදාව, ආහාර අරුචිය, විජලනය, මුත්‍රා පිටනොවීම, මුත්‍රා දැවිල්ල වගේ ආසාදන සඳහන් දෙබර බඹර මීමැසි වැනි සත්ව දෂ්ටනවලදීත් රටඉඳී ප්‍රයෝජනයට ගන්නවා. සමහර පුද්ගලයෝ ඉන්නවා ශරීරයේ බර ගොඩාක් අඩුයි. එහෙම නැත්නම් ගොඩාක් කෙට්ටුයි. බර වැඩි කරගන්නත්, ඇඟ මහත් කරගන්නත් රටඉඳි ඉතාමත් ගුණදායක උසුවක්. මං ඔයාලට කියලා දෙන්නම් හෙළ බෙහෙත් වට්ටෝරුවල තිබෙන සිරුර පුෂ්ටිමත් කර ගැනීමට රටඉඳි කන්න ඕන කොහොමද කියලා. අපි මෙන්න මේ විදියට රටේඳි මතුලේ ඇටය ඉවත් කරගන්න ඕන. ඊට පස්සේ මේ වගේ කෑමට සුදුසු ගිතෙල් එකක් අරගෙන හැඳි මිටක වගේ ආධාරයෙන් අර අපි ඇට ඉවත් කරපු රටේඳි මදුල ඇතුළට රටේඳි ඇටයක පමණ ගිතෙල් ප්‍රමාණයක් පුරවන්න ඕන. දිනකට පාවිච්චි කරන්නේ රටේඳි මදුලු 4යි. ඒ නිසා මම මෙතනදී සූදානම් කරේ රටේඳි මදුලු 4ක්. ඔන්න ඊළඟට අපිට ඕනි වෙනවා මෙන්න මෙහෙම කිරි වීදුරුවකුත්. ඔන්න අපේ වට්ටෝරුව ලෑස්ති. මං කියන්නම් පාවිච්චි කරන හැටි. කලින්ම කිව්වනේ අපි දිනකට ගිතෙල් පිරවූ රටේඳි මදුළු 4ක් තමයි ආහාරයට ගන්න ඕනි කියලා. ඉතින් මේක ආහාරයට ගන්න ඕන උදේට. වෙන කිසි දෙයක් නොකා නොබි. එතකොට අපි මේ රටේඳි ටික ගිතෙල් දාලා සූදානම් කරන්නේ කලින් දවසේ රෑ. එහෙම හදලා තියපු එක උදේ නැගිටලා කාලා කිරි වීදුරුවක් බොන්න ඕන. මෙතනදී එළකිරි තමයි ගන්න ඕන. නමුත් අද නගරබද එළදෙනකගෙන් දොවාගත් ගමන් කිරි ටිකක් ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ෆ්‍රෙෂ් මිල්ක් උනත් කමක් නැහැ. ඉතින් මේ විදියට මාසයක් විතර කරනකොට ඔයාට දැනෙයි ටික ටික බර වැඩි වෙන හැටි. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හමුවෙමු. කෙට්ටු යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ සක්‍රිය කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.